කොමද සමන්ඩිති හොඳින් අපි හැමෝමින් ආසයි හැමෝට මුහොඳින් ඉන්න පුළුවන් තත්ත්වයක් රටක් නිර්මාණය කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි කවුරුත් හැම මොහොතකම ඉන්නේ. ඒවගේම මේ මොහොතේ වැඩිපුරම අපි බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ නිලන්තීමාය මෙච්චරලා මේ ඉදිරිපත් කරපු පත්තර පිටුවලින් එහාට ගිහින් වෙබ් පිටුවල මොනවාද මේ දිනවල වැඩිපුර සැරිසරුවේ කියලා දැනගන්නනේ. මොකද සමන් කොයි වෙලෙත් සැරිසරන්නේ නෑනේ. මොනවාද වැඩිපුර තිබ්බේ? වැඩිපුරම තිබ්බේ එක ගැන කතා කරන කලින් ප්‍රගීත් මම කැමතියි දැන් ආපහු පාරක් පහුගිය සතියේ පහුගිය ඉරිදා අපිට මතකයි අපි මේ වැඩසටහන ඉවර කරලා ගියාට පස්සේ ඇතිවිච්ච තත්ත්වයන් එක මේ ගම පොහොකටොට ප්‍රදේශයේ ආපහු පාරක් සමාජ මාධ්‍ය වාරණයකට ලක් වුණා. හැබැයි ඒක පහුවදා උදේ සඳුදා වෙනකොට ඒක මනින් මෙවරුණා. ඉතින් මේක මේ දිගින් දිගටම දැන් සමාජ මාධ්‍ය කියන එක ගත්තහම මේක 2018 ඉඳලා බලනකොට මේක දැන් ප්‍රවණතාවයක් විදිහට සිද්ධ වෙමින් යනවා. හිටපු ගමන් ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් සමාජ මාධ්‍ය වාර්ණි වෙනවා. දැන් අපි දැක්ක ඊයේ නිවේදනයක් නිකුත් කරලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා කිව්වා කිසිදු ආකාරයේ වාර්ණයක් ඔහු පනවල නැහැ කියලා මුද්‍රිත සහ විද්‍යුත් මේ තියෙන අනිකුත් මාධ්‍ය වලට. ඉතින් මේ සමාජ මාධ්‍ය වාරණය ගත්තහම මේකෙදි පොලිස් අධිකාරී අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියලා කිව්වා ගුණසේකර මහත්තයා ප්‍රකාශ කළේ මේ වෛරී සහගත ප්‍රකාශයන් ව්‍යාප්ත වීම සහ සමාජ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ සමාජ මාධ්‍ය වාරණය පනවන් හේතුුනේ කියලා. ඉතින් මේ කාරණාත් එක ගත්තහම මේ නමුත් සමාජ මාධ්‍ය පරිශීලනය කරන පිරිස් මේ සම්බන්ධයෙන් පෙරලා ප්‍රශ්න කරා සමාජ මාධ්‍ය තහනම් කිරීමද සමාජයක සිදුවෙන ඕනෑම ව්‍යසනකාරී තත්ත්වයකදී ගන්න පුළුවන් ඉතාම හොඳ උත්තරේ කියලා. එතකොට මේකට විවිධ විදියට පිළිතුරු ලබා දීලා තිබුණා සමාජ මාධ්‍ය තුලින්ම. කොහොම වුණත් මීගමු ඇතිවිච්ච සිදුවීම තමයි ප්‍රගීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කරන විදියට මේ කලහකාරීව හැසිරෙච්ච බීමත් පුද්ගලයන් පිරිසක් අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා. පැහැදිලිවම. මෙතනදී ඔහු තවදුරටත් සඳහන් කරනවා අර පහුගිය කාලයේ දිගින් දිගටම කරපු වැටලීම් ඔස්සේ අල්ලා ගත්තනේ තියුණු අවියවස සහ කඩු. මෙන්න මේ හේතුව මත මේ ගැටුමේදී අතින් පයින් පහර දීම් විනා මේ තියුණු ආයුධ හෝ පොළුමුගුරු භාවිතා කරලා තිබ්බේ නැහැ. ඒකට හේතුව වුණේ ආරක්ෂකංශ ඔබ ඉස්සලා ප්‍රශංසා කර ආරක්ෂකංශ මේ අවස්ථාවේදී කරන මහඟු කාර්යභාරය ගැන. නැවතවතාවක් මෙතනදී මතක් කරන්න ඕනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ කතාවත් එක්ක ඒ සිදු කරපු වැටලීම් ජාලයත් එක්ක ජීවිත හානි හෝ දැඩි බරපතල තුවාල ලැබීම් නැතුව ඉතාම සුළු ගැටුමකින් මේ තත්ත්වය විසඳගන්න පුළුවන් වුණා කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. කොහොම වුණත් සමාජ මාධ්‍ය කිව්වහම ප්‍රගීත් මේ ෆේස්බුක් විතරක් නෙමෙයි මේක ඇතුළට වට්ස්ඇප් වයිබර් කියන දේවලුත් වැටෙනවා. අපි සමාජයක් විදියට අපි දන්නවා සම්නිවේදන මෙවලමක් විදියටත් ඇතම් පිරිසක් Tamange එදිනෙදා ආදායම් මාර්ග උපයා ගන්න ක්‍රමවේදයක් විදියටත් තවත් පිරිසක් වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහාත් මේ වට්ස්ඇප් වයිබර් විශේෂයෙන්ම ෆේස්බුක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පිටරටවල් වල ඉන්න නෑදෑ හිතමිතුරන් එක්ක කතා කරන්න මේ ඩේටා වලින් විතරක් ඒ කියන්නේ විශාල පිරිවයක් දරන්න නැතුව දුරකථන ගාස්තු දරන්න නැතුව අපිත් ඔබත් අපි සියලු දෙනාම පාවිච්චි කරන WhatsApp සහ Viber. ඒකෝන මේවා මෙන්න මේ සම්බන්ධයෙන් සමාජයේ ලොකු කතිකාවතක් ඇති වුණා. ඔව් දැන් හුඟක් දුරට සමාජයේ මෙන්න මේ විදියට තමන්ගේ යාළු හිත මිත්‍රාදීන් සමග විදේශගතව සිටින පුද්ගලයන් සමග සන්නිවේදනය කර ගැනීමේ ඇති වෙච්ච අසීරුතාවයේ සම්බන්ධයෙන් අපි දැක්ක Facebook එකේ අපේ හිතවතුන් විවිධ විදියට post share කර ගන්න බෙදා ගන්නවා. ඒ වගේම දැන් සමාජ මාධ්‍ය තහනමද හැමදේටම උත්තරී කියන එකට මේ හොඳට පළ වෙච්ච එකක් තමයි මේ තියෙන්නේ. තහනම් කරන ත්‍රස්තවාදය නවත්වන්න පුළුවන් කියලා හිතන අරුම පුදුම දේශයක අපි ඉන්නේ. ත්‍රස්තවාදය අපරණුන් හොඳින් ඉන්නේ කියලා. හැබැයි මේ වගේම අපි දැක්ක නීතිඥවරයෙක් දාලා තිබුණා එයාගේ Instagram එකේ පණිවිඩයක් දාලා තිබුණා මෙතනදී මේ සමාජ මාධ්‍ය ඉස්හාම්තුමනි තහනම් කරන එක නෙමෙයි වැඩේ වෙන්නේ මේ අසත්‍ය ප්‍රකාශ සහ සමාජයේ අහපැවැත්ම සාමය ආරක්ෂා කරගන්න මේ වැරදි විදියට පෝට් ෂෙයා කරන මිනිස්සුන් අල්ලගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන එක තමයි මෙතනදී කරන්න ඕන දඬුවම කියලත් ඔහු ප්‍රකාශ මේ මං ඉස්සෙල්ලා කිව්වනේ මේ Viber WhatsApp Facebook කියන මේ සමාජ මාධ්‍ය ජාල හරහා යම්කිසි ආදායමක් උපය ගන්න පිරිසක් ඉන්නවා කියලා. අද ලංකාවේ ප්‍රගේ මේ ඩිජිටල් මාකටිං කියන එක ඉතාමත්ම දියුණු වෙලා හැම කෙනාම ඉතාම විශ්වාසනීය ලෙස පාවිච්චි කරන මෙවලමක් තමයි තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා. එතකොට එක්තරා ප්‍රචාරණ මේ ඩිජිටල් ප්‍රචාරණ ආයතනය පවත්වා ගන්න පුද්ගලයෙක් කියලා තිබ්බා අර සතියක කාලය තුලදී ඔහුට මිලියනයකට වඩා පාඩු වුණා කියලා.
තොර අපිට හිතන්න පුළුවන් ඒක ඇතුලේ කොයිතරම් මුදල් ප්‍රමාණය සංසරණය වෙනවද කියලා. මෙන්න මේ කාරණාත් එක්ක ඉතාමත්ම දැන් අපි අපිට මතකයි මේ 2018 ওই මහනුවර දිගන ඇතිවෙච්ච සිද්ධියේදී ප්‍රගීත් එතකොට තමයි ඉස්සෙල්ලාම මේ ලංකාවේ සමාජ මාධ්‍යෙ මේ විදිහට වාරණයක් ආවේ. මේක කොයිතරම් දුරදිග ගියාද කියනවා නම් අවසානයේදී Facebook සමාගමෙන් ඇවිල්ලා ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා පවත්වුවා මේ වගේ වෛරසහගත ප්‍රකාශයන් සමාජ මාධ්‍ය විශේෂයෙන් Facebook ඔස්සේ ප්‍රචාරණය වෙනවා නම් ඒක නවත්තන්නම් කියලා. අවසානයේදී මේක පැය 70ක් 72ක් අතරමැද කාලය තුලදී මේ වාරණ ඉවත් කරනවා කියලා පොරොන්දු වුණත් මේක සතියකට වඩා ආසන්න කාලයක් ඇදිලා ගියා. මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ප්‍රගී මේ සම්බන්ධයෙන් කතා කරන මට්ටමට සහ බලපෑම් කරන මට්ටමට ලංකාපත් වීම. ඉතින් මෙතනදී සමාජ මාධ්‍ය කියන්නේ මේ වෙලාවේදී අත්‍යවශ්‍යම වළමක්. සමාජ මාධ්‍ය පරිහරණය කරන අපේ හිතවතුන් දැනගන්න ඕන මේ වෙලාවේදී රට සුරක්ෂිතතාවයට පත් කරගෙන තමන්ගේ මෙහෙවර ඉෂ්ට කරන්නේ විශේෂයෙන්ම වෛරසහගත ප්‍රකාශයන් සහ සමාජයේ මහජන කැළඹීම් වලට සුළු දෙන ප්‍රකාශයන් සිදුන කර උළුවන්තර වගකීම් සහගතව කටයුතු කරනවා නම් අපේ සමාජ මාධ්‍ය වල සැරිසරන හිතවතුන් මේ වගේ වාරණයක් ඉදිරියට පනවන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඒ පැනවීම සිදු නොවීම තුළ සංනිවේදනය කිරීමේදී ඇතිවන විශේෂයෙන් WhatsApp සහ Viber ඔස්සේ සංනිවේදනය කරන ඇතිවේ හැකි ඒ දුෂ්කරතාවයන් මගහරවා ගැනීමටත් හැකියාව තියෙනවා කියන එක තමයි සමාජ මාධ්‍ය පරිශීලනය කරපු පුද්ගලයෙක් විදිහට මට මෙතෙන්ද කියන්න තියෙන්නේ. ඔය සමාජ මාධ්‍යවල ගත්තොත් එහෙම අර මේ හොඳ නරක දෙපැත්තම ඉතින් තියෙනවා. වඩාත්ම හොඳ පැත්තට අපිට හරව ගන්න දැන් ඔය කියපු ව්‍යාපාර කටයුතුම ගත්තොත් කොච්චර දෙනෙක් මේන් මේ කටයුතු කරගෙන යනවද? ඉතින් ඒ අයටත් ලොකු පහරක් වැදිලා තියෙන්නේ දැන් මේ සියල්ල හමුවේ මේ රටේ පවතින වාතාවරණයත් එක්ක. විශේෂයෙන්ම ප්‍රගෙද්ද සමාජ මාධ්‍ය කිව්වහම මේවා මේ පොදු සමාජය විතරක් නෙමෙයි පිළිගත්තු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන තුලත් මේ වෙනකොට සමාජ මාධ්‍ය කියන්නේ තමන්ගේ නිල පුවත් වෙබ් අඩවිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපිට සමහර අවස්ථාවලදී වැදගත් විශ්වසනීය ප්‍රවෘත්තියක් පවා සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කිරීමේ හැකියාව මේ වගේ සිදුවීම් හින්දා ඉතාම විදිහට මේ විරල වෙලා තියෙනවා, සීමා වෙලා තියෙනවා. දැන් මේ ඊළඟට කතා කරන්න තියෙන කාරණාවත් එක්ක ඔය මේ සිද්ධිදාමයත් එක්ක සමාජගත වුණු සමහර නම් සමහර කාරණා සමහර පුද්ගලයෝ එහෙම ඉන්නවා. ඒ අතරේ බුර්කාව ගැන අපි එහෙම මෙහෙම අහලා කතා කරලා තිබුණට සෑහෙන්න ලොකු මාතෘකාවක් බවට පත් වෙනවා. හිජාබය, නිකාබය මේ වගේ ඒවා ගැන ෆර්දා සෑහෙන්න කතා බහ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ ඒක ඒ ප්‍රජාව අතරේ විතරක් කතා බහට ලක් වෙච්ච ඔවුන් අතරේ ඔවුන් ඇඳ පැළඳගෙන හිටපු මේ ඇඳුම් පිළිබඳව දැන් මුළු සමස්ත සමාජයේම මුංචි දරුවාගේ ඉඳලා දන්න කතා කරන තැනකටත් මේ සිද්ධිය නිසා පත් වුණා. ඔව්. දැන් මේ සිදුවීම සමාජ මාධ්‍ය පහසුකම් සතිය වාර්තා කරලා තිබ්බ ප්‍රගේ දැන් ඔබ කියෝ විදිහට බුර්කාව සහ නිකාබය. මෙන්න මේ දෙක මේ හදිසියේ රෙගුලාසිත් එක්ක පාවිච්චි කරන එක පළඳින එක තහනම් වුණා. මොකද කෙනෙක්ගේ අනන්‍යතාවය අපිට විශේෂයෙන්ම අපිට කෙනෙක්ව අඳුනගන්න හැකියාව තියෙන මූණේ. එතකොට මේ හිජාබේ සහ බුර්කාව කියන දෙක පාවිච්චි කිරීම තුළ සම්පූර්ණයෙන්ම මේ කාන්තාවන්ගේ මූණ ආවරණය වෙනවා. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් මතුවලා තිබ්බා නිකාබය. නිකාබය තහනම් බුරුකාව තහනම් හැබැයි හිජාබය කියන එක තහනම් කරලා නැහැ. හිජාබය කියන්නේ මේ හිස විතරයි ආවරණය වෙන්නේ, මූණ නිරාවරණය වෙලා තියෙනවා. ඔව්. මෙන්න මේ සම්බන්ධයෙන් සමාජ දැන් මේ හිජාබය මේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධමත් විදිහකට දැනුවත්භාවයකට පත් නොවීම නිසා මුස්ලිම් කාන්තාව විශාල වශයෙන් පහුගිය සතියේ දුෂ්කරතාවයන්ට පත් වුණා කියලා සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. විශේෂයෙන්ම අපි දැක්කා මේ ත්‍රස්තු 21 වෙනිදා සිදුවෙච්ච මේ බෝම්බු ප්‍රහාරයත් එක්ක සමස්ත ලංකා ජයමතුල උලමා සංවිධානය උලමාවරුන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයක් කරලා කිව්වා මේ නිකාබය සහ මේ බුරුකාව අඳින්න එපා කියලා. එතකොට මේකත් එක්ක දැන් ඊට පස්සේ තමයි හදිසි නිසා ඒගුලාසි වලින් මේක තහනම් කරේ. හැබැයි මම දැක්කා මේ Facebook එකේ තිබ්බා රෝහලක සේවය කරන තරුණියක් රෝහලට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් ඇයට කියලා තියෙන ඇය ඇඳගෙන ගිහිල්ලා තිබ්බේ හිජාබය. ඒකත් අයින් කරන්න කියලා. එතකොට එයා කියලා තියෙනවා මගේ මූණ පේනවනේ, ඇයි මම ඒක අයින් කරන්න කියලා. ඊට පස්සේ කියලා තියෙනවා නෑ අයින් කරන්න කියලා. එතකොට එයා ලොකු අපහසුතාවයකට පත් වෙලා තිබ්බ කියලා මම දැක්ක Facebook එකේ තිබුණා. කළුබෝවිල රෝහලේ වෙච්ච සිද්ධියද? නෑ නෑ කළුබෝවිලේ සිදුවීම වෙන එකක් ප්‍රගීත්. ඒ වගේම මරදාන් ප්‍රදේශයේ පදිංචිලා හිටින සම්ප්‍රදායික අවුරුදු 61ක් විතර වෙන මුස්ලිම් කාන්තාවක් කියලා තියෙනවා.
මේ ඒගොල්ලන් කිසිම අවස්ථාවකද මේ බුරුකාව හෝ නිකාබය පාවිච්චි කරේ නෑ කියලා. මේ අලුතෙන්ම මේ ෆැෂන් එකට මේ අලුත් ගැන නොම මේක පාවිච්චි කරනවා. නමුත් මේක සිදු නොවිය යුතු තත්ත්වයක්. එයා අර සාම්ප්‍රදායික හිජාබය දාගෙන වෙළඳ පොළට ගිය අවස්ථාවේ එයාට පොඩි ප්‍රශ්නයක් වුණා කියලා එයා කියලා තියෙනවා. ඔය හිජාබේ නිකාබේ බුරුකා මොනවා හරි නම් වලට කලින් ඒ කාලේ ඉඳලා අපිට අපේ පුංචි කාලවලත් මතක තියෙනවා සාරි පොටෙන් ඔළුව අහගෙන ගිය අම්මලා තමයි මුස්ලිම් අම්මලා තමයි අපිට අපේ මතකයේ තියෙන්නේ ඒ කාන්තාව. අන්න ඒකට සමානයි මේ හිජාබේ කියන එක. දැන් මෙතනදී ප්‍රශ්නයක් වෙලා තියෙන දැන් එක මුස්ලිම් තරුණියක් ප්‍රකාශ කරනවා එයා මේ බුරුකාව සහ නිකාබේ ඇන්දේ ආගමික මතිමතාන්තරයක් හින්දයි කියලා එයාගේ ඔළුවේ තිබ්බලු. හැබැයි අර සමස්ත ලංකා ජමීතු උලම සංවිධානයේ ප්‍රකාශ කරාට පස්සේ මේක අඳින්න එපා කියලා එයා කියනවා. ඉතින් ආගමික ප්‍රශ්නිකුත් නැත්තම් අපේ උලමාවරුන් කියනවා නම් අපි මොකටද මේක අඳින්න කියලා එයා බොහොම කැමැත්තෙන් ඒක අයින් කළා තියෙනවා. දැන් ප්‍රගීත් කිව්වනේ දැන් අපි ඔය නිකාබය හිජාබය බුරුකා වගේ දේවල්නේ ලංකාවේ පාවිච්චි කරන්නේ. හැබැයි මේ මුස්ලිම් කාන්තාව මේ වගේ ඇඳුම් හයක් පාවිච්චි කරනවා. දැන් අපිට බලන්න පුළුවන් නම් මම දැන් මේ තියෙන බලන්නේ ඇඳුම් හය ඉස්සල්ලාම තියෙන බුරුකාව. ඒකේ සම්පූර්ණ ආවරණය. සම්පූර්ණ ඒකේ ඇස් නිරන්තර දැලකින් ආවරණය, ඇස් පව ආවරණය කරලා තියෙන. ඊට පස්සේ තියෙන්නේ නිකාබ් කියන එක. ඒකේ ඇස් දෙක විතරයි ඇරලා තියෙන්නේ. ওই තුන්වෙනියට තියෙන හිජාබ් එක. දැන් මෙන්න මේක දැන් මෙතනදී අපි දන්නවා අපේ කීර්තිමත් නීතිඥවරයෙක් ඉන්න අලි ශබ්රි මහත්තයා කිව්වා සදාකාලිකවම වුණත් මේ හිජාබේ සහ නිකාබේ තහනම් කරාට කමන්නේ නැහැ කියලා. බුරුකාව සහ නිකාබේ තහනම් කරාට කමන්නේ නැහැ කියලා. හැබැයි හිජාබය පැනදීමේ ඒ අයිතිවාසිකම් සුරකෙන්න ඕන කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවේදී හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා බොහොම පැහැදිලිව BBC කියලා තියෙනවා ලංකාවේ ඔය කියන මේ බුරුකාව සහ නිකාබේක තහනම් වුණත් හිජාබේ සම්බන්ධයෙන් මේ වුණට ගැටලුවක් ඇති වෙලා නැහැ කියලා. දැන් මේ ඇඳුම් හතක් තියෙනවා. අර පල්ලෙයා හත සමහර වෙලාවට අපේ කාන්තාව අඳිනවා, සමහර වෙලාවට අඳින්නේ නැහැ. ඔය උඩ තියෙන තුනේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එකකවත් නෑ මම බැලුවා. සර්ජිකල් මාස්ක් දාන එක එකකවත් නෑ නේද? අන්න ඒක. ඒක තමයි ඊළඟ එක. දැන් මේ විදියට හදිසි නීති රෙගුලාසි යටතේ මේක තහනම් වෙලා තියෙනකොටත් පහුගිය සුමානේ අපි දැක්කා ඒ ඔය කියන මේ සර්ජිකල් මාස්ක් ඔය කියන මුහුණු ආවරණ පැලඳගෙන කාන්තාව යන්න පටන් ගත්ත පාරේ. ඒකටත් අපේ සමාජ මාධ්‍ය විවිධ විදියට පෝස්ට් ෂෙයා වෙන්න පටන් ගත්තා. මෙන්න මම කීපයක් අරගෙන ඇවිල්ලා තියෙනවා, ඒක බලන්න පුළුවන්. දැන් මේ තියෙන තහනම් කළ බුරුකාව නිකාබේ වෙනුවට මාස්ක් එක ෆාතිමා ලංකාවේ විදියට ඉන්න බැරි නම් යන්න කියලා තියෙනවා. දැන් අර තියෙන්නේ ඒ සර්ජිකල් මාස්ක් දාගෙන ඉන්න අවස්ථා කීපයකදී ගත්ත චාරිත්‍රාත්මක ලඟ කියන්නේ නම් මෙහෙ කාන්තාව මේක නම් ලංකාවේ තත්ත්වයක් නෙමෙයි කියලා පස්සේ තවත් ඡායාරූප පළ වෙලා තිබ්බා. විවිධ විදියට තිබ්බා. අරගෙන මොකද වැල්ලවත්ත කියලා ගහලා තියෙන පූරුකු පේන්න තියෙන නිසා ලංකාව. මේක දැන් මේක කලින් මේක විදේශ රටක කියලා තිබ්බා. ඊට පස්සේ මම දැක්ක සමාජ මාධ්‍යෙම අර නම්බර් ප්ලේට් එක වාහනේ WP කියලා තියෙනවා. කඩේ එකයි මේවා මේ විදේශ රටක වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ ගැන වගකීමක් තියෙනවනේ අපි කවුරුත් කල්පනා කරන්න ඕනේ මේ නීති දාලා තියෙන දැන් අද වුණත් මම එනකොටත් උදේපාර පරිශ්‍රයට ලක් වුණා. ඉතින් ඒ අපේම සුභසිද්ධියට. එතකොට යම් යම් නීති ප්‍රගීත නිරන්ති දාන්නේ මේක අපේ ජාති ආගම් ભેදයකින් තොරව මුස්ලිම්ද සිංහලද ද්‍රවිඩද මැලේද කියලා නෑ, බර්ගද කියලා නෑ. බෝම්බයකට අහු වෙනකොට සියලු දෙනාට එකාකාරය තමයි හානිය සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ආරක්ෂක හමුදාවන් මේ අවස්ථාවේදී ඊයේ ඉඳලා මම ඊයේ රාත්‍රියත් දැක්කා ඔබ කිව්ව විදියට ඉතාමත් විපුල කාර්යභාරයක් කරනවා. ඉතින් අපි සමාජයක් විදියට මුස්ලිම්ද සිංහලද දෙමළද බෞද්ධද ක්‍රිස්තියානිද කියලා නෙමෙයි බලන්න ඕනේ, මේකට අවශ්‍ය සහයෝගය දෙන එක. මොකද දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා මම අහන් හිටියා 13 වෙනිදා කියන්නේ ඉතාමත් තීරණාත්මක දවසක් විදියට සමාජ මාධ්‍ය ඔස්සේ හඳුන්වලා තියෙන මේ වෙනකොට හුඟක් මිනිස්සු නිවාඩුත් දාලා තියෙනවා කියලා ආරංචි. අපේ කීප දෙනෙකුත් කතා කරලා අහුව අපි 13 වෙනිදා වැඩට එන්න ඕනද කියලා. ඒ එවැනි භීෂණකාරී තත්ත්වයකට මේ වෙනකොට රට ඇත්ත හෝ නැත්ත හෝ එහෙම ප්‍රචාරයක් ගිහිල්ලා තියෙනවා. අපි බලමු ඒක මොකද වෙන්නේ කියලා. සමන්නේ අර හමුදාව ගැන කතා කරපු නිසා නැවත මේ මතකයට ආපු කාරණා මෙතන කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. මේ රට රැකගැනීමේ කාර්යයේ විශේෂයෙන් බුද්ධ්‍යාංශවල මේ සිංහල බෞද්ධ ආරක්ෂකංශ සමාජිකය විතරක් නෙමෙයි, එහි සුවිශේෂ කාර්යභාරයක් මේ හොඳින්ම අපි දන්නා කියන කාරණා. විශේෂයෙන් ඔබ දන්නවද මේ බුද්ධ්‍යාංශ පිහිටුවීමේදීම බුද්ධ්‍යාංශයේ ප්‍රමුඛත්වයක් මැලේ ජාතකයෙන් හිමි වෙනවා.
බුද්ධ්‍යංශ ප්‍රධානින් විදියට එහි මෙහෙයුම් කරන දෙන මැලේ ජාතිකයන්ට විශේෂත්වයක් හිමි වෙනවා ඒ ඔවුන්ගේ ජානවලින්ම ඉදරෙන විශේෂත්වයක් නිසා. ඉතින් එහෙම ගත්තාම අපි දන්නවා මේ යම් කාලවල යම් තොරතුරු අනාවරණ වීම නිසා එළියට නිරාවරණය වීම නිසා මියගිය තැන් තැන්වල ඝාතනයට ලක් වුණු නිලධාරීන් අතර මුස්ලිම් ජාතික බුද්ධ්‍යංශ නිලධාරීන් ඉන්නවා ඉඳලා තියෙනවා. සහ නියෝජ්‍ය පොලිස්පතිතුමන් ලතීෆ් මහතාගේ කාර්යභාරය අපි මෑත කාලීන විශාල වශයෙන් ඇගීමකට ලක් කරා. ඉතින් ඒ නිසා මේ ජාතියද ආගමද කියන කාරණාව නෙමෙයි මෙතන තියෙන කාරණාව විවිත්තේ මොන ජාතිය මොන ආගමේ වුණත් අන්තවාදී මත දරන්නන් පිළිබඳ තියෙන ගැටලුවක් විනා වෙන කාරණාවක් නෙමෙයි කියන බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු තත්ත්වයක්. අනිවාර්යයෙන්ම. අපි ඊළඟ මාස්ෘකාවට යමුද ප්‍රගීත්? ඔව්. අපි කතා කරමු. සමන් තමයි යන්න ඕනේ. දැන් මේකත් එක ගත්තහම දැන් 21 වෙනිද වෙච්ච ප්‍රහාරයත් එක්ක ලෝකෙම අවධානය මේ කිතුණු ප්‍රජාව වෙතට යොමු වෙලා තියෙනවා ප්‍රගීත්. එතකොට මේ වෙනකොට මේ එංගලන්තේ මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙන ජෙරමි හට්න් එයා සමීක්ෂණයක් කරලා තියෙනවා. අමුතුවපත් කරලා එංගලන්තේ යම්කිසි අගරදු කුරුවරයෙකුගේ මූලිකත්වයේ මෙන්න මේකදී මේ මේ කතෝලික බැතිමතුන්ට එරෙහි පීඩාව සමූල ඝාතනය කරන මට්ටමකට කියලා ඒ වார்த்தාවේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කතෝලික බැතිමතුන් මේ වෙනකොට ලෝකෙන් අතුගා දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන එක මේ වார்த்தාවේ සඳහන් වෙනවා. දැන් තාම මේක වார்த்தාවට අවශ්‍ය කරුණු එකතු කිරීම මට්ටමේ මේ ඉන්නේ. වார்த்தාව එලිදක්වයි තව සුමානිකෙන් දෙකකින් තුනකින් එළියට සම්පූර්ණ වාස්තාව මේ දැනට හොයාගෙන තියෙන කරුණු අනුව ප්‍රගීත් ඉතාමත්ම මේ මේ භයානක තත්වයක තමයිලු තියෙන්නේ මේ කතෝලික ප්‍රජාව ලෝකයේ ජීවත් වීමේ ප්‍රවණතාවය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයෙන් ගත්තහම සමහර රටවල්වල කතෝලික ජනතාව නැති තරමටම පත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තහම පලස්තීනයේ මේ වෙනකොට සමස්ත ජනගහනයේ 1.5ක් වගේ ඉතාම සුළු සංඛ්‍යාවකලු කතෝලික ප්‍රජාව ඉන්නේ. ඒ වගේම 2003 ගත්තහම ඉරාකයේ හිටියලු 115ක කතෝලික ජනතාව මේ වෙනකොට මේ 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 මම කතා කරන මොහොත වෙනකොට ඒ 115 128 පල්ලෙහාට බැහැලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේ වார்த்தාවේ තවත් උපුටලා දක්වනවා පකිස්තානයේදී ගිය අවුරුද්දේ මේ දෙපිරිසක් අතර නිවාස දෙකක ඇතිවෙච්ච ආරවුලකදී එක්තරා කතෝලික කාන්තාවක් පකිස්තානයේ ජීවත් වෙන ඇගේ නම ආසියා බිබි එම කාන්තාව මහමත්තුමාට අපහාස කරයි කියලා මරණීය දඬුවම් ලබා දීලා තියෙනවලු පකිස්තානයේ. මරණීය දඬුවමට ලක් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වගේ සියලුම කාරණා ගැන අරගෙන විමර්ශනය කරලා ප්‍රකාශයක් කරනවා මේ කමිටුවේ වார்த்தාවේ මේ වෙනකොට මේ සමූල ඝාතනය කරන මට්ටමට කතෝලික ප්‍රජාව තුල පීඩනයක් ඇති වෙලා තියෙනවා වුන් අර්බුදයට ගිහින් තියෙනවා කියලා. හැබැයි ප්‍රගීත් මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ මෙහෙම වார்த்தාවක් හොයන්න මෙහෙම වார்த்தාවක් ලියන්න මෙහෙම සමීක්ෂණයක් කරන්න මූලික අඩිතාලම වැටලා තියෙන්නේ පහුගිය 21 වෙනිදා අපේ රටේ ඇතිවෙච්ච මේ ප්‍රහාර මාලාව. මේකත් එක තමයි ලෝකේ ඇස් ඇරලා තියෙන්නේ. මේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍යහු කියනවා මේ තා කතෝලික ප්‍රජාව සම්බන්ධයෙන් ලෝක බලවතුන් නිද්‍රාශීලීව හිටියේ. නමුත් ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන මේ ඇතිවෙච්ච ප්‍රහාරයෙන් පස්සේ ලෝකයට ඇස් ඇරුණා. විශේෂයෙන්ම ඔවුන් කියනවා බ්‍රිතාන්‍ය වගේ රටවල් කියනවා ඔවුන් යටත් විජිත විදියට යටත් කරගෙන පාලනය කරපු රටවල් මේ වෙනකොට ඔවුන්ගේ යටත් විජිත විදියට නෙමෙයි ඔවුන් ප්‍රචාර කරපු ආගම ප්‍රමුඛතාවයට ගෙනල්ලා ඒ තුල යටත් විජිතවාදී වපුරවන්නේ මේක තමයි යටත් විජිතවාදී කියලා ලෝකයට ව්‍යාප්ත කිරීමේ සලස්මකුත් මෙන්න මේ සමීක්ෂණ තොරතුරු වලින් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. කෙසේ නමුත් මේ වෙනකොට ඔහු කියනවා ලෝකයේ කිතුණු කතෝලික ජනතාව ඉතාමත්ම තීරණාත්මක අවධියක ඔවුන් තුල ඔවුන්ට විශාල ඔවුන් අභියෝගාත්මක තත්වයකට පත් වෙලා තියෙනවා කියන එක තමයි මේ වார்த்தාවෙන් කියන්නේ. කෙසේතත් අපි දැක්ක මේ තව සිරස්සලයක් කියන පත්තරවල ලක්බිම දොළොස්වෙනි පිටුවේ ISIS මදිවාට අල් කයිඩාවත් යලිත් හිස ඔසවයි දකුණු ආසියාවෙත් ශාඛාවක් ඇති බව හෙළිවෙයි කියලා තමයි විදෙස් අතිරේකයේ දර්ශන අශෝක කුමාර වාර්තා කරලා තියෙන්නේ. මං හිතන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේදී නිකුත් කළ හඬපටයක් මගින් සෞදි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා සෞදි රජපෞලට රජයට එරෙහිව ජිහාත් යුද්ධයක් ආරම්භ කිරීම සඳහා පෙළගැසෙන ලෙස මේ ඉල්ලීමත් එක්ක ලැබෙන තොරතුරුත් එක්ක වාර්තා කරලා තියෙන්නේ. දකුණු ආසියාවෙත්
අල්කයිඩාවේ ශාකාවක් තිබෙන බවට අර ප්‍රගීත් මීට කලින් තැනකදි කිව්වා ඔක්කොම උනාට පස්සේනේ අපි කල්පනා කරලා බලන්නේ මොකද්ද උනේ කියලා හොයලා බලන්නේ එහෙම නොවීවත් අඩුගානේ මේ ගැන එක කලාපයක් විදිහට එකට එකතු වෙලා හිතලා බලන්න පුළුවන් නම් රාජ්‍ය නායකයන්ට ඉතිරි දෙකක් මම හිතන්නේ මේ වැඩසටහනේ මේ ටික වෙලාවට උනා එකක් ඒ කාරණාව රටේ රටතම වැදගත් රටේ ආරක්ෂා පැති එකක් අර අපි කල තියන කුණු අන්ද කුණු ප්‍රශ්න වත්පත් ස්වයංක්‍ර ප්‍රශ්න ඇත්තටම මේ වගේ අවධානය යොමුනවා නම් ඔය පස්සේ අපි පරීක්ෂණ කමිටුපත් කරගෙන මේ ජීවිත නැති කරගෙන ප්‍රශ්න ඇති කරගෙන මෙවැනි තත්ත්ව උදා කරගත යුතු වෙන්නේ නැහැ කියලා හිතනවා මම හිතන්නේ ප්‍රගිද් මේ දේශපාලනඥයන්ට වඩා විශාල මෙහෙවරක් මාධ්‍යවේදියෝ කරනවා ඒ සම්බන්ධයෙන් ප්‍රගිද් දැන් මේ මාධ්‍ය වාරණය මේව ඔක්කොමත් එක්ක මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය දැන් යුද හමුදාව පොලිසිය ඉතාම විපුල කාර්යභාරයක් කරනවා ඒ වගේම අපිට අමතක කරන්න බෑ මාධ්‍යවේදිනුත් මාධ්‍යවේදිනියෝ මේ අවස්ථාවේදී සිදු කරන කාර්යභාරය ලංකාවේ අපි දැක්ක මීට අවුරුදු 30කට ආසන්න කාලය යුද්ධ තියෙන කාලේ මාධ්‍යවේදීන් කරපු කැපවීම දෙස් විදෙස් සියලු මාධ්‍යවේදී මොන ලෝකය ගත්තාම ප්‍රගීත් මේ වෙලාවේ අපි කතා කරන්නේ මේ විදේශ රටවල් මේ ඉස්ලාමම ඉවර කරේ කතෝලික ක්‍රිස්තියානියන් සමුල ඝාතනය කිරීම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මැද පෙරදිග මේ ඇති වෙලා තියෙන මේ විශේෂයෙන්ම මේ IS ත්‍ස්ත කල්ලිත් එක්ක ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක ලෝකේ පුරාම යුද්ධ ඇති වෙලා තියෙනවා. මේ යුද්ධවලදී මාධ්‍යවේදීන් මේ වාර්තාකරණය කිරීමේදී සමහරවිට තමන්ගේ ජීවිත පරදුවට තියලා ජීවිත වලින් වන්දිකවල මේ වාර්තාකරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රගීත් පහුගිය සුමානේ මම දැක්ක Facebook එකේ අපේ හිතවතේ මේක ෂෙයා කරලා තියෙනවා. මාධ්‍යවේදීන් කොහොමද විදේශ රටවල යුද බීමේ තමන්ගේ රාජකාරී කරේ කියලා. මම හිතුවා මේකට කාලෝචිත හින්දා මේ මාතෘකාව පොඩ්ඩක් මෙතෙන්ට ගන්න කියලා. අපිට නරඹන්නත් පුළුවන් දෙවෙනි අවස්ථාව. නරඹන්නත් පුළුවන්. අපි ඉතින් බලමු කොහෙම අය එහෙම අවස්ථාව පිළිබඳ. දැන් මේ ඉන්නේ ඒස්සි මාධ්‍යවේදී කරච්චි නුවරදී මේ වෙඩිවැදිලා පපුවට මේ පොලිස් ජීප් එකක ඉන්නේ. දැන් මේ බලන්න මේ ග්‍රීසියේ මාධ්‍යවේදිනියකට මේ පොලිසිය පහර දෙනවා. මේ විදියට පොලිස් නිලධාරියන් කීප දෙනෙක්ට පහර දුන්න කියලා තමයි වාර්තා වෙන්නේ. මේ පිලිපීනයේ මේ මාධ්‍යවේදී ඝාතනය කරලා තියෙනවා මේ මිනිහ අඳුනා ගැනීමෙන් පස්සේ ඔහුගේ බිරිඳ ශෝකයෙන් යන විදිය. මේ බලන්න මේ රොයිටර් මාධ්‍යවේදියාගේ රථයේ ටැක්සියට මේ වෙඩි උණ්ඩයක් වැදිලා තියෙන විදිය. මේ විෂවායු වැදිච්ච මාධ්‍යවේදිනියක් මේක 2015 තමයි මේ ඊශ්‍රායල බටේන් සමග ඇතිවෙච්ච මෙන්න මේක සුවිශේෂී එකක්. මේ මැද පෙරදිග යුද්ධයේ වාර්තා කිරීමේදී සම්මානගත මාධ්‍යවේදී මේ මොහොතකට පස්සේ මොහු මිය යනවා. මෙතන මේ ඉදිරි ආරක්ෂක වළල්ලේ IS ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් ප්‍රහාරයකින් බේරෙන්න මේ මාධ්‍යවේදීනේ දුව යන අවස්ථාවක් මේ. මේ බලන්න මේ 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 ප්‍රංශ ඡායාරූප ශිල්පියෙක් මේ ඊජිප්තුවේදී මේ රාජකාරී කරමින් ඉන්න ගමන් තමන් ගහණය කරගත්ත පින්තූරේ මේ මාධ්‍යවේදියා මේ ඊටාම කෙටි විරාමයක් අරගෙන ඉන්නවා මේ මාධ්‍යවේදියාත් ඊටාම සීමිත කාලයක් තිස්සේ මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ කකුල් දෙකම අහිමි වෙලා තියෙන මාධ්‍යවේදියෙක් යුද්ධේ වාර්තා කිරීමේදී පසුව සුව වෙලා ඇවිල්ලා ඔහු නැවතත් වාර්තා කරන්නට ඇවිල්ලා මේ බ්‍රසීලයේ රිනයිල් ජනයිරෝ අගනුවර බලන්න ඒ ආරක්ෂා විධිවිධාන ඇතුව ඔහු මෙන්න මේක සුවිශේෂී මේ ජපන් මාධ්‍යවේදියා තමයි බිම වැටලා ඉන්නේ වෙඩි වැදිලා ප්‍රගීත් ඉතාම සුළු මොහොතකින් මේ වාර්තා කරන පස්සේ මොහු මිය යනවා. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මෙහෙම තමයි මාධ්‍ය අවසන් ඡායාරූපෙත් උගන්වනවා. ගන්නවා. දැන් මේ මේ හතර පහ දෙනා මේ බ්‍රසීලයේදී ගත් ඡායාරූපයක් මේ දුව යනවා වාර්තා කරන්න මොහු සියලු දෙනාම රොකට් ප්‍රහාරයකට නැතු වෙලා මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මාධ්‍යවේදියාත් මේ වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා ඔහුගේ සගයන් ඔහුට උදව් රැගෙන යන්න උත්සාහ කරන ආකාරයක් මේ සිද්ධිය මොකක්ද මේක 21 හැවිරිදි මාධ්‍යවේදියෙක් මෝටර් රථයේ එනකොට වෙඩි තියලා මරලා ඔහුගේ මිත්‍රයා සමග මේ ඒ ශෝකයෙන් වැළපෙන හිතමිතුරෝ මේ මාධ්‍යවේදියටත් ප්‍රහාරයකට බඳුන් වෙලා රෝහල්ගත කරන්න ගෙනියන අවස්ථාව ඉතින් මෙන්න මේ විදිහට ලෝකයේ පුරාම ගත්තහම ප්‍රති මාධ්‍යවේදීන් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමන්ගේ කාර්යභාරය කරලා තියෙනවා. ඔව් මම මේ බැලුවේ මේවා කියන තරම් වෙලාවක් තියෙනද කියලා හැබැයි නොකියත් බෑ. පහුගිය 30 වසරක යුද්ධයේ කාලෙම අපේ රටේ මාධ්‍යවේදියෝ මොන තරම් යුද පෙරමුණට ගිහිල්ලා සබලු බලෑණියෙක් එකට කොච්චර සුහදව කටයුතු කරමින් ඒතරතුරු වාර්තා කළාද කියලා අපේ මතකයට මේ මොහොතේ නැගෙනවා. අනිවාර්යයෙන්ම අපි දැක්කා මේ විශේෂයෙන්ම ඒ දවස්වල මාධ්‍යවේදීන් යුද බිමේ ඉඳලා සමහර මාධ්‍යවේදීන්ට වෙඩි වෙඩි පවා වැදුණා ප්‍රගීත්. සමහර මාධ්‍යවේදීන් මේ තුවාල ලැබීම් තුවාල ලැබුව අවස්ථාව පවා අපට දැනගන්නට ලැබුණා. හරි ඒකම මේ දැන් අපි මේ වෙන තැනකට නැත්නම් බ්‍රිතාන්‍යයට
ඔබ රැගෙන යන්නට සූදානම් මම නෙමෙයි සම. ඔව් බ්‍රිතාන්‍යයේ ප්‍රගීත් බ්‍රිතාන්‍යයේ සුවිශේෂී සිද්ධියක් වුණානේ අපේ වේල්සී ආදිපාදවරයාට සහ ආදිපාදිවරයාට දාව අලුත් බිලිඳා ඉපදුණා. දැන් මේ පුත් කුමරුවාට නම් තැබීමත් සමග මේ රජපෞලේ මෙච්චර කල් තිබ්බ සියලුම සම්ප්‍රදායන් බිඳ වැටුණා. මේ ඉන්නේ හැරි කුමරු සහ මේගන් කුමරිය ඉස්සල්ලාම මාධ්‍යයට තමන්ගේ පුත් කුමරාව එළිදක්වපු අවස්ථාව මේගොල්ලන් මේ සියලු සම්ප්‍රදායන් බිඳ හෙළුවා කියලා ආරංචි. විශේෂයෙන්ම මේ නම පවා දැන් මේ නම දානකොට ප්‍රගීත් නම් දාන්න කලින් ඔට්ටුවල්ලන තිබ්බලු ඒ රටේ හැමදේටම ඔට්ටුවල්ලනවානේ. දැන් මේ නම සම්බන්ධයෙන් ඔට්ටුවල් තිබුණා මෙයා එක්ක ආතර් වෙයි නැත්නම් ඇල්බර්ට් වෙයි නැත්නම් කවුද ඇලෙක්සැන්ඩර් වෙයි කියලා. නමුත් සියලුම ඔට්ටු පරාජයට පත් වීමෙන් නම දාලා තියෙන ආචි කියලා. අපිට ආචි කියන නම මතකයි අර ආචි කියන ඔස්ට්‍රේලියානු දරුවා නිසා. ඔව් ආචි කියන නමේ තේරුම තමයි නිර්භීතභාවය කියන එක. ආචි හැරිසන් මවුන්ට් බැටන් කියලා තමයි ආචි හැරිසන් මවුන්ට් බැටන් වින්සර් කියලා තමයි දරුවා නම දාලා තියෙන්නේ. මේ ආචි කියන නම මහා බ්‍රිතාන්‍යයේ ඉතාම ජනප්‍රිය නමක්ලු. 2017 දී නම් පළවෙනි ජනප්‍රිය නම් 18 ඇතුළේ තිබ්බ නමක්ලු. 2003 ඉඳලා පළවෙනි ජනප්‍රිය නම් 50 ඇතුළේ තමයි මේ ආචි කියන නම තිබිලා තියෙන්නේ. හැරිසන් කියන නමත් බ්‍රිතාන්‍යයට වැඩිය ඇමරිකාවේ ජනප්‍රියයිලු. හැරිසන් කියන්නේ හැරීගේ පුතා හැරිසන් කියන තියෙනවා. හැරිසන් ඒකට ආචි හැරිසන් කියන නම දාලා දෙන්නේ හැරිසන් කුමරුගේ පුතා හින්දා. දැන් විශේෂයෙන්ම මේ රජපෞරේ නම් ටිකක් තියෙනවනේ සම්ප්‍රදාය කුල එන චාල්ස් ඇල්බර්ට් ඔය වගේ නම් තියෙනවනේ ආතර් ඇලෙක්සැන්ඩර්. නමුත් මේ නව යුවල මේ අලුත් පරම්පරාවේ මේ රජකුමර සහ කුමරිය මේවා පාවිච්චි කළා නැහැ. විශේෂයෙන් මේ තව සම්ප්‍රදායක් තියෙන නිලන්ති මුත්තගේ නම දෙවුනි නම විදියට එන්න ඕනේ. දැන් මේ හැරිසන් කියන නම වෙනුවට මිනිස්සු හිතලා තිබ්බා එක්කෝ චාල්ස් එහෙම නැත්නම් පිලිප් කියලා නම් දෙකෙන් එකක්. පවිත්‍ර කියලා නමක් තිබ්බේ නැහැ නේ ඒකේ. පවිත්‍ර කියලා නමක් නැහැ නේ. එන්න කවන්නේ. Good morning. ඉතින් කොහොම හරි ඒ සම්ප්‍රදායත් මෙතනදී ආරක්ෂා වෙලා තිබිලා නැහැ. දැන් ඊළඟ එක තමයි මේ ආදිපාදවරයෙක්ගේ පළමු දරුවාට අනිවාර්යම ඈල්වරයෙක් ඔහු. ඒ කියන්නේ එහෙම ගෞරව ඈල්වරයෙක් විදියට. හරිනම් මෙයාට බර්බන්ටන් හි ඈල්වරයා කියලා තමයිලු මේ කුමාරයාට තියෙන්න ඕනේ. ඒක දාලත් නැහැ. ඉතින් මේ මේ දෙපොල කියනවා මේ ඈල්වරයෙක් විදියට අඳුන්වන්නේ නැතුව මාස්ටර් ආචි ආචි දරුවා විදියටම මවුන්ගේ කුමරුවා අනාගතයේදී තමන්ගේ සමාජය ඉදිරියට යයි කියලා තමයි මේ මේගන් කුමරිය සහ හැරි කුමාරයා මේ ආදිපාදවරු දෙදෙනා ප්‍රකාශ කළා කියලා. ඔව් මේ මේ ආචි බලන්න ආච්චිගේ ආච්චි නැති වුණාට ලොකු ආච්චි ඇවිල්ලා ඉන්නවා අපි දැක්ක. රජින නේද? රජින ඇවිල්ලා ඉන්නවා දැක්ක. හැරි මේගන් කොහොමත් ටිකක් මුරණ්ඩු හිතුවක්කාර තීරණ ගන්න. විශේෂයෙන් හැරි කුමාරයා එහෙම කියන එක ලෝකෙම දන්න කතාව. ඉතින් ඒ නිසා මේ දකින්නේ අපි ඒ අවස්ථාව. ලොකු ආච්චි ආපු වෙලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.